සුබ සන්ධ්‍යාවක් ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත තිරසර ජාතික කතිකාව එලිදකි දිනෙන් දින වර්ධනය වන ඒකාබද්ධී අභ්‍යන්තර ගැටුම් මේක අපේම മന്ത്രി කණ්ඩායමේ දෙන්නෙක් අතර එයාගේ පොඩි මතවාදයක් ඉදිරිපත් වීම. මේ ඇවිල්ලා අපේ മന്ത്രിවරුන් දෙන්නෙක් අතර ප්‍රශ්නයක්. කීත් නොයාර් සිද්ධියේ සැකකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් තවදුරටත් රිමාන්ඩ්. ඉන්දුනීසියා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලුතින් ඉදිකළ සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. සෞඛ්‍ය සම්පන්න සමාජයක් උදෙසා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ජාතික හා ජාත්‍යන්තර ඖෂධ අවශ්‍යතා උසස් ප්‍රමිතියෙන් යුතුව සපුරන පුරෝගාමී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ක්‍රියාත්මක වෙනවා. එම සංස්ථා පරිශ්‍ර වෙත පැමිණි ජනාධිපතිතුමා සමරු පලකය නිරාවරණය කරමින් ගබඩා සංකීර්ණය විවෘත කළා. ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියලි ඖෂධ හා නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සඳහා මෙම නව ගබඩා සංකීර්ණය ඉදිකර තිබෙනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරන නව ඖෂධ වර්ග 7ක් එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. 2015 ජනවාරි මාසයෙන් පසුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නව ශේත්‍ර වෙත යොමු කරමින් ශාකසාර ඖෂධ නිෂ්පාදන හා රූපලාවන්‍ය නිෂ්පාදනයට ඖෂධ සංස්ථාව පියවර ගත්තා. හොඳ ප්‍රතිකාර ක්‍රම හොඳ ඖෂධ අපිට ලෝකෙට දායාද කරන්න පුළුවන් වුණොත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ලංකාව පිළිගැනීමට තිබෙන එක දෙයක් තමයි මේ දේශීය වෛද්‍ය විද්‍යාව. විදේශ වලින් එනවා සමහරු අපේ ප්‍රතිකාර ලබා ගන්න. සමහර හෝටල් තියෙනවා හදලා කෙලින්ම ආයුර්වේද හෝටල්. මං ගියාම මං දකිනවා ඒ විදේශ වලින් ආපු කට්ටිය ඉස කුඩුච්චි දාගෙන ඉන්න හැටි. ඒතකොට බෙහෙත් ඔරුවල දාලා තියෙන හැටි. ඒතකොට සම්භාහන මේව කරන හැටි. ඒ වයින් ඒගොල්ලෝ දිගටම එනවා. මොකද මේ ප්‍රතිකාරය නිසා. නැත්තම් එන්නේ එක සැරයක් එනවා ඇවිල්ලා බලාගෙන ගියා. अमात्य राजित सेनारत्न नियोज्य अमात्य फैसल कासिम बसनाहिर पलात प्रधान अमात्य इसुर देवप्रिय श्रीलंका आयुर्वेद औषध संस्थावे सभापति लाल समरसिंह यान महत्वरुण ऐतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया විදේශගතව සිටින ඉංජිනේරුවරුන් ඇතුළු විද්වතුන්ට වසර 2-3කට හෝ මෙරටට පැමිණෙන්නයි තමන් විවෘත ආරාධනයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජාතික තිරසර සංවර්ධන කතිකාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ඒකාබද්ධ විපක්ෂයේ ගොඩනැගී ඇති අභ්‍යන්තර අර්බුද වසන් කිරීමට ඔවුන් විවිධ කටකතා මඩ ප්‍රචාර මෙන්ම මාතෘකා දිනෙන් දින කරලියට ගෙන එමින බව පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වෙන බවට ගෙනයන ප්‍රචාරද එවන්නක් බවයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. අපි පැහැදිලිව කියන්න ඕන දැන් මේකට මාධ්‍යයෙන් ලැබිච්ච ප්‍රචාරය බැලුවහම මේක වැටුප් වැඩි කරලා ඇරියස් එකත් മന്ത്രിවරුන්ට මේ මාසෙන් ලැබෙනවා වගේ තමයි මේ ප්‍රචාර ගියේ. ඉතින් පැහැදිලිව කියන්න ඕන මේ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ඒ මුදල් ඇමතුමත් කියලා තියෙනවා වැටුප් වැඩි කරන්නේ නැහැයි කියලා. ඒ වගේම ජනාධිපතිතුමත් කියලා තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් සම්මත වෙන්නෙත් නැහැයි කියලා තියෙනවා. දේශප්‍රේමී ඒකාබද්ධ වීරයෝ මම නම් හඳුන්වන්නේ දේශප්‍රේමී සලුව ඇතුලේ හැංගිලා ඉන්න හොරු මිනිමරු තක්කඩියෝ කියලා ඉවරලා. ඒගොල්ලොන්ට මේක හොඳ අවස්ථාවක්. මේ වගේ මාතෘකාකාව මේක උඩට දාලා ගහන්න අවස්ථාවක්. මොකද හේතුව මේ දැන් ඒගොල්ලොන්ගේ අභ්‍යන්තර අර්බුද තියෙනවා. මේ අභ්‍යන්තර අර්බුද එකක්වත් එළියට එන්න දෙන්නේ නැති වෙන්න මේ වගේ chance එකක් අහු වුනම ලේසියෙන් ඒගොල්ලෝ ඒක අතාරින්නේ. දැන් බලන්න දැන් පෞගේ කාලේ මේ හරි මග වියත් මග අර මග මේ මග කියලා ආවා. දැන් ඒක පොඩ්ඩක් බැහැලා නේද? සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව පසුගියදා වෛද්‍යවරුන්ගේ සංගමේ පැවැත් වූ වැඩවර්ජනය සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා අදහස් පළ කළා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධව වෛද්‍යවරු GMO එක උද්ඝෝෂණය කරනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ අඩුපාඩු තියෙනවා නම් වැරදි තියෙනවා නම් ඒ ගිවිසුමෙන් අපිට අවාසිදායක තත්ත්ව තියෙනවා නම් අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි ඒක හදා ගන්න ඕන. එහෙම නැතුව ඒ වාසියේ අවුලක් තියෙනවා නම් ඒ වාසිය උපරිම ගන්න සාකච්ඡා කරනවා වෙනුවට අහිංසක අසරණ රෝගීන්ව බිල්ලට තියලා රට අකම්මන්‍ය කරලා ඒ හරහා ආණ්ඩුව ඉස්පිරිතාලට බෙහෙත් ගන්න එන මේ ලෙඩ්ඩුලව් ආණ්ඩුවට බන්නලා ඒ හරහා මේ විපක්ෂයේ බලයට එන්න තමන් වහල් සේවය කරන වගේ ඔප්පු කරන්න ඕනේ නැහැ. ඉගෙනගත්තු මේ වෘත්තිවේදී මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේක දඩමීමා කරගෙන තමන් වහල් සේවය කරන රාජපක්ෂලාට බලයට එන්න වැඩ කරන්න ඕන නම් වැඩ කරන්න. හැබැයි තමන්ගේ වෘත්තිය පාවල දෙන්න එපා. ඊටාම හොඳ ශිෂ්ට සම්පන්න නීතිගරුක වෛද්‍යවරුත් ඉන්නවා. ඒ අයගේ හඬ යටපත් වෙලා තියෙනවා මේ ඡණ්ඩි මේ වෛද්‍යවරුන්ගේ හඬ මතුවලා තියෙනවා. GMO එකද රට පාලනය කරන්නේ. ආණ්ඩුවක් තියෙන්නේ මොකටද රට පාලනය කරන්නද නැත්නම් මේ බුද්ධිය ගිනින්නද? ඉතින් ඒ නිසා මේ එක එකනා කියන විදියට ඔක්කොම නටන්න බෑ. වත්මන් රජය යටතේ දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් මේ වන විට ක්‍රියාත්මකයි. එහි ප්‍රමුඛතම ව්‍යාපෘති වන ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් යටතේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ආර්ථිකයේ නව පරිච්ඡේදයක් විවර කළ ගම්පෙරළිය ජාතික වැඩසටහන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලකට අවතීර්ණ වී තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය සංවර්ධනයට මුල් තැන දෙමින් ජනතාවට ප්‍රතිලාභ හිමි කර දීම සිදුවනවා. මේ අතර ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ලබන 29, 30 හා 31 යන දිනවලදී මොනරාගලදී ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. එම ප්‍රදර්ශනය සහ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ විශේෂ වැඩසටහනක් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගීවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැලකිය යුතු පිරිසක් දායක කරගැනීමේ මූලික අරමුණක් ඇතුව තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. මේ තුලින් විශේෂයෙන්ම අධ්‍යාපනිකම අරුණු පාසල් දරුවන්ට සියලුම වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් ඒ ස්වයං රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ ප්‍රදර්ශනයට පැමිණිලා ඒ තමන්ගේ ව්‍යාපෘති පිළිබඳව ඉදිරිපත් කරලා ඉතාමත් කඩිනමින් ඒ ණය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළවල් ඉතාමත් අඩු මිලට භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවන් ප්‍රදර්ශනය තුළ ලැබ වෙලා තිබෙන්නේ. ප්‍රදර්ශන කුටි 400කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය පෞද්ගලික ආයතන මේ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඉල්ලීම් ලැබිලා තිබෙනවා. මෙම ප්‍රදර්ශනයට සමගාමීව මොණරගල දිස්ත්‍රික්කයේ ඒ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම විශාල ප්‍රමාණයක් මේ දිනවලදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පවතින අභ්‍යන්තර ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. රාජපක්ෂවරුන් තම පවුලේ සහෝදරයන් අතර වන බල අරගලය වෙනුවෙන් മന്ത്രിවරුන් යොදා ගන්නා බවට පසුගිය දින කිහිපයේම සිදු වූ සිද්ධීම් වලින් තහවුරු වන බව බොහෝ දෙනාගේ මතයයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු മന്ത്രി මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශයත් සමග ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම යලිත් උත්සන්න වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ පමණක් පිළිගන්නා පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකු වන කුමාර වෙල්ගම මහතා විකටයෙකු බවත් ඔහු ගැන කතා කිරීම පළක් නැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා කලුතර පැවති ජනහමුවකදී දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා. දැන් මම මේ දිස්ත්‍රික්කයේ අවුරුදු 36ක් ආසන සංවිධායකවරයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉඳලා තියෙනවා. ඒ මං සංවිධායකකම ගන්නකොට නාමල් මහත්තයා ඉපදිලා නැහැ. රෝහිත මහත්තයා මම හිතන්නේ ජංගිය දූ කරනවා. ඒ තායිනම මම දේශපාලනය කරා. දැන් ලංකාදීප පත්තරේට මහින්දානන්ද මහත්තයා කියනවා කුමාර වෙල්ගම മന്ത്രിතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එයා විකටයෙක්ගේ චරිතයක් රඟපාන. මම අහනවා මහින්දානන්ද මහත්තයාගෙන් මහින්දානන්ද මහත්තයෝ එදා මධ්‍යම කාරක සභාවේදී තමුසෙට කොන්දක් තිබුණේ නැහැ ඔය නැගිටලා කියන්න. තමුසෙට කොන්දක් තිබුණේ නැහැ. තමුසෙට එදා නුගේකට රැස්වීමට නගින්න තමුසෙට පිට කොන්දක් තිබුණේ නැහැ. හැංගිලා බලාගෙන හිටියේ. එහෙනම් විකටයා කවුද? විපක්ෂයේ ඉන්න ආණ්ඩුවත් එක ඩීල් දානවුන්. මම බය නැතුව කියනවා. මට නම් ඕනනම් නම් කියන්න පුළුවන් නමුත් මම කියන්නේ නැහැ. මොකද උඩ බලාගෙන කෙල ගහන්න බෑ. අපේ නායකතුමාගේ පුතත් වේදිකාවේ ඉන්නවා. මම ඉතින් කියන්න තියෙන දේ කියන්නත් ඕනේ නේ. එතුමා ගිහිල්ලා තාත්තට කියන්න බෑ මෙන්න වෙල්ගම මහත්තුමා මේ වගේ කිව්වා. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා අපිට වෙන කවුරුත් එපා දෙවියනේ අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාව දෙන්න කියන එක අපි ඉල්ලා සිටිමු. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉපදීමටත් පෙර සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු ලෙස තමා කටයුතු කළ බව වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා. එම අවුරුදු 36ක කාලයක් පුරා තමන් ජනතාවට කිසිදු වැරදි ප්‍රකාශයක් සිදු කර නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම හිට්ලර් කෙනෙක් බලයට આવොත් රටම ඉවරයි ලෙස වෙල්ගම මහතා මීට පෙරද ප්‍රකාශයක් සිදු කළා. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන බැවින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කෝපයට මෙම ප්‍රකාශයද හේතු වන්නට ඇති. ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති ගෝඨාභය පාර්ශවය සහ මහින්ද පාර්ශවය අතර ඇති ගැටුම දිනෙන් දින සිදුවන මෙවැනි සිද්ධීන් හමුවේ උග්‍ර වී තිබෙනවා. विजय कला महेश्वरन मंत्रीवर्य उतुरट प्रभाकरन केनेकु अवश्य बव प्रकाश करादी दकुनट हिटलर केनेकु अपेक्षा किरीम तुलिन रटे हेट दवस ගැන ගැටලුවක් ඇති බවද වෙල්ගම මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස වාසුදේව නානායක්කාර මහතා පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කළා. එම පසුබිම යටතේ ඇඹිලිපිටියේ පැවති උත්සවයකට චමල් රාජපක්ෂ මහතා සහභාගී කරවා ඔහු දැඩි අපහසුතාවකට පත් කරන්නේද රාජපක්ෂ පවුලේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසයි. සිරිකොත පැවති මාධ්‍ය හමුවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් මහතා ඒකාබද්ධ ගැටුම පිළිබඳ අදහස් පළ කළා. දැන් අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂය ප්‍රසිද්ධියේ ඒකේ සමාජිකයන් මේ එකිනෙකාව පෞද්ගලික මට්ටමේ විවේචනය කරනවා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කුමාර වෙල්ගම මැතිතුමාව විවේචනය කරනවා. කුමාර වෙල්ගම මැතිතුමා නිර්දය ලෙස විවේචනය කරනවා. මහින්දානන්ද අලුත්ගමගේ කියලා කියන්නේ නුගේගොඩ රැස්වීමට නගින්න කොන්දක් තිබිච්ච නැති කෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේදී කෙලින් තීරණයක් ගන්න කොන්දක් නැතිබිච්ච තැනක ඉන්නලා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා අනුරාධපුරදී ප්‍රකාශ කළේ තම පක්ෂයේ ඉදිරි නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවයි. තමුන්නාන්සලාගේ සීන ඉටු කිරීමේ බලාපොරොත්තු අරගෙන එන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වර්ණයට ඉදිරිපත් කිරීමේ වගකීම අපි බාර ගන්නවායි කියන ප්‍රතිඥාව අපි තමුන්නාන්සලාට ලබා දෙනවා. මෙම සියලු සිදුවීම් හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරුන්ද අභ්‍යන්තර ගැටුම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. හෙට අයිද වෙනකොට බලන්නකෝ අයියා මල්ලි වගේ කරට අත දාගෙන වෙල්ගම ඇමතුමා මහින්දානන්ද ඇමතුමාට උම්මා දෙකක් දුන්නා වැඩේ ඉවරයි. ගෙදර මොනවා හරි තියනවා නම් ඉන්දර ඒකම වතු ටිකක් ගහලා නිවා ගන්න ඕන. මම පොඩි ළමයෙක් එතුමා දේශපාලනේ පටන් ගන්නකොට. එතුමාට මම බොහොම ගරු කරනවා. එතුමා මගේ දිස්ත්‍රික් නායකතුමා. එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. එතුමා හරි විදියට යමක් කරන කෙනෙක්. එතුමා පියෙක්කා සමානව සැලකන කෙනෙක්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මෙති යමති වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ කර තිබුණා. ඒත් එවැනි වැටුප් වැඩිවීමකට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ. මේ අතර මෙම වැටුප් වැඩිවීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන බවට අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රසාදය පළ කළා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ മന്ത്രിවරුන්ගේ වැටුප් වැඩි කරන්න යාම මංගල සමරවීර කියලා තියෙන භාණ්ඩාගාරයෙන් දෙන්න එපයි. එතුමා කියලා තියෙන මම නවත්තනවා. කැබිනට් එකට දෙන්න එපයි. බොහොමම හොඳයි. මම මංගල සමරවීර මහතාට අත්‍යන්තයෙන්ම විරුද්ධ කෙනෙක්. නමුත් එතුමා කියනකොට භාණ්ඩාගාරයෙන් නම් මුදල් මම දෙන්නේ. මම එතුමාට මගේ ජීවිතය කරන එකම ප්‍රශංසාව කළ යුතුව තිබෙනවා. මධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන මාස 20 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලි කැදවනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 8 වන සැකකරුවන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අද අධිකරණය හමුවට කැඳවා තිබුණා. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රස පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළා. ඕස්ට්‍රේලියාවට ගොස් කීත් නොයාර් මහතාගෙන් ලබාගත් ප්‍රකාශය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දන්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටියා. මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් ලබන 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිර්මිනී කුසුම් විතාරණ මහත්මිය නියෝග කළා. ඒ අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳ වූ අවස්ථාවේ අද පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරට්ටුවද ලබන 10 වනදා දක්වා කල් තිබුණා. සැකකරුවන් කිහිප දෙනෙකු වෙනත් අධිකරණයක පැවති නඩුවකට ඉදිරිපත් කිරීමට රැගෙන යාම හේතු වෙනුයි හඳුනා ගැනීමේ පෙරට්ටුව කල් තැබුණේ. රුහුණු විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේ නමකට නවක වදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂුන් වහන්සේ පස් නමක ලබන 20 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. ඒ ඔවුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබමින් සිටි නවක වදයට ලක් වූ භික්ෂුන් වහන්සේ මෙම සිද්ධිය හේතුවෙන් උසස් අධ්‍යාපන කටයුතුද නවතා දමා ඇති බව මාතර පොලිසිය ප්‍රකාශ කළා. සීගිරිය ලෝක උරුමයට හානිවන කිසිදු තීරණයක් තමා මධ්‍යම සංස්කෘතික අරමුදලට නායකත්වයේ ලබා දුන් කාලය තුල ගෙන නැති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අවධාරණය කරනවා. සීගිරිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දේශපාලන වශයෙන් අවාසිදායකවද නිවැරදි දේ ඉටු කරමින් අතීත උරුමයන්හි ප්‍රෞඩත්වය ජාත්‍යන්තරයට ගෙන යාමට නායකත්වය දුන් බව අමාත්‍යවරයා පවසනවා. යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා ලෙස උරුම සංරක්ෂණය සඳහා නොබියව තීන්දුගත් බවද අමාත්‍යවරයා සිහිපත් කරනවා. සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක යෝජනාවක් හෝ ඉල්ලීමක් සිදු කර නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. වත්මන් විශේෂභාර අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි තොරතුරු හෙළි කරනු ඇති. ඇතැම් කණ්ඩායම් තමන් සහ විජේදාස රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇති බවට හුවා දැක්වීමට උත්සාහ කිරීම කනගාටුදායක බවයි අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කරන්නේ. विपक्ष नायक धुरय संबंधेन साकच्चा किरीम सदहा एक्सत जनता निदास संधानय नियोजनय करन देशपालन पक्षवल नायकयन्गे हमुवक अद पैवतुना. ए संधान महालेकम अमात्य महिंद अमरवीर महतागे प्रधानत्वेन मेदी तीर्णय वुने विपक्ष नायक धुरय वेनसक सिदु किरीमට අවශ්‍ය නොවන බවයි. අදාළ තීරණය කතානායකවරයා වෙත නිල වශයෙන් දෙනුම් දීමට නියමිත බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියදී දුක්බර සිදුවීම් දෙකකට මුහුණ දීමට සිදු වූ දරුවන් දෙදෙනෙකු පිළිබඳ අප ඊයේ වාර්තාවක් ගෙන ආවා. විභාගයට පෙනී සිටීමට සිය මව සමග පාපැතියෙන් පාසල වෙත යමින් සිටි දැරියකට එල්ල වූ වනාලි ප්‍රහාරයක් පිළිබඳව අපට වාර්තා වුණේ මහියංගනය සොරපොර ප්‍රදේශයෙන්. දැරිය තවමත් මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රෝහලට ආසන්න මහියංගනය ජාතික පාසලේදී ඇයට විභාගයට මුහුණදීමට විශේෂ අවස්ථාවක් හිමි වුණා. එහෙත් ඇයට ඇති වී තිබූ කම්පන තත්ත්වය නිසා නැවතත් රෝහල්ගත කිරීමටයි සිදු වුණේ. මේ අතර සිය පියාගේ අවමංගල්‍ය අතරතුර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක පිළිබඳ සංවේදී පොතක් වාර්තා වුණේ අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයෙන්. කුඹුරේ සිට නිවස බලා එමින් සිටි දැරියගේ පියා වනාලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණු දිනට පෙර දින රාත්‍රියේ. දුක්ගැහැට විඳමින් සිය දරුවන්ගේ නැනනුවන පෑදීමට මේ පියා දහසකුත් එකක් සිහින දුටුවා. එහෙත් සිය දියණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත්වන අයුරු දැක ගැනීමට තරම් වාසනාවක් එම පියාට හිමි වුණේ නැහැ. දැරියගේ ඥාතීන් මෙන්ම අසල්වැසියන් ඇයගේ සිත ශක්තිමත් කරමින් විභාගයට මුහුණ දීමට සවිය සැලසුවා. විදේශගතව සිටින විද්වතුන් ඇතුළු විශේෂයෙන් ඉංජිනේරුවරුන්ට වසර 2-3කට හෝ මෙරටට පැමිණෙන්නේයි තමන් විවෘත ආරාධනාවක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ජාතික තිරසර සංවර්ධන කතිකාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් 2015 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් කළ ප්‍රකාශයකට අනුව හා 2017 වසරේ එම සංවිධානය සමග ඇතිකරගත් එකකතාවකට අනුව ක්‍රියාත්මක ජාතික තිරසර කතිකාව ආරම්භ වුණා. 43 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් ජනාධිපතිතුමා විසින් පිහිටවනු ලැබුවේ එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා රාමුවක් සකස් කර ගැනීමටයි. අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්ුණේ එම කමිටුව සකස් කළ වැඩපිළිවෙලයි. කමිටුවේ සභාපති මහාචාර්ය මොහන් මුණසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම කෙටුම්පත පිළිගන්වනු ලැබුවා. අනතුරුව එම විද්වත් මඩුල්ලේ සමාජිකයින් මහා සංඝරත්නය ඇතුළු සෙසු මැති ඇමතිවරුන් වෙත එම කෙටුම්පත ලබා දුන්නා. පළමුව මේ සම්බන්ධයෙන් මහාචාර්ය මොහන් මුණසිංහ මහතා කරුණු පැහැදිලි කළා. We give you three snapshots of 2020 in 2025. 2030 වන විට තිරසර ශ්‍රී ලංකා දැක්ම යටතේ සබහා ධර්මයට ලංකාවේ සාම්ප්‍රදායිකව තිබෙන ගරුත්වය අනුව යමින් හරිත පරිසරයක් ඇති කිරීම සහ සෞඛ්‍ය, ජලය, වාසස්ථාන, ආහාර, බලශක්තිය, ජීවනෝපාය ආදී සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දිළිඳු ජනතාව ආරක්ෂා වන වැඩපිළිවෙලක් තමයි මෙමගින් අපේක්ෂා කරන්නේ. ඒ අතරට සංහිඳියාව, සාමය समाज सुरक्षितता वगे देवलु 2030 वन विट अत्पत् कर ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වගේ පුලුල් උපාය මාර්ගික ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ. තිරසර සංවර්ධනය පිළිබඳ ත්‍රිකෝණාකාර ආකෘතිය ක්‍රියාවට නැන්වීම තමයි පළමු අදියර. එහි අරමුණ වෙන්නේ තිරසර සංවර්ධනයක් සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව මෙම ත්‍රිකෝණය යටතේ ආර්ථික, සමාජීය සහ පාරිසරික යන කරුණු තුන පිළිබඳව අවධානය යොමු වෙනවා. තුන්වන කාරණේ තමයි මේක ආණ්ඩුවකට පමණක් තනිව ක්‍රියාත්මක කළ නොහැකි. ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ජනතාව අතිනුත් සිද්ධ වෙන්න ඕනේ. මෙතනදී සිවිල් සංවිධාන සහ ව්‍යාපාර ආයතන වලටත් වගකීමක් තියෙනවා නිවැරදි මකට සමාජය ගෙනියන්න. කෘෂි කර්මාන්තය සහ අනෙකුත් ක්ෂේත්‍ර පරිසර හිතකාමී ලෙස ආර්ථිකයට සම්බන්ධ කරන ආකාරය ගැන අපි හිතන්න ඕනේ. ඒක තමයි අපි වාර්තාවෙන් මතු කරලා දක්වන්න උත්සාහ කරන්නේ. මෙහිදී තිරසර සංවර්ධන ගීතය එලි දැක්වීමද සිදු වුණා. අනතුරුව පාසල් සිසුන්ට මෙම කතිකාව සඳහා සහභාගී වීමට අවශ්‍ය තිරසර කතිකාවත් කෙටුම්පත ලබා දුන්නේ ජනාධිපතිතුමා අතින්. එහිදී මේ සඳහා මහජනතාවගේ අදහස් දැක්වීමට www.nst.lk නමින් වෙබ් අඩවියක්ද එලි දැක්වීම සිදු වුණා. ජංගම දුරකථන මෘදුකාංගයක්ද එලි දැක්වීම සිදු කළේ ජනාධිපතිතුමා අතින්. මෙහිදී ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස අමතමින් ජාතික තිරසර සංවර්ධන කතිකාවේ අරමුණ පැහැදිලි කළා. සංවර්ධනය පිළිබඳව කතා කරන එක. ආසියානු සංවර්ධන බැංකුව ජපානයේ චීනය ක්වේට් සෞදි රටවල් අපිට කෝටි 23000ක් මේ වෙනකොට සම්පූර්ණ වෙන් කරලා ඉවරයි. අපි දැන් වැඩ කරගෙන යනවා මේ ඔක්කොගේ. නමුත් ඉලක්කගතව නිසි කලට වේලාවට වැඩ ඉවර කරන්න ඉංජිනේරුවරු නැහැ අපිට. කාර්මික නිලධාරීන් නැහැ අපිට. මම විවෘත ආරාධනයක් කරනවා රටින් පිට ඉන්න ශ්‍රී ලාංකික විශේෂයෙන්ම ඉංජිනේරුවරුන්ට. අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු 10000කට වැඩිය ලෝකේ වෙනත් රටවල්වල ඉන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අපේ මිත්‍රයින් ශ්‍රී ලාංකිකයින්. මේ විද්වතුන්ට මම ආරාධනා කරනවා හැමදාම නැවත ලංකාවේ ඉන්න නෙවෙයි. ඇවිල්ලා අවුරුදු 2-3-5ක් ඉඳලා ආපහු යන්න. මේ වැඩ ටික කරලා දීලා. රටට ආදරයක් තියෙනවා නම් අවුරුදු 5කට පස්සේ යන්න. ආණ්ඩුව කාගේද, පක්ෂයේ කාගේද, කවුරුන්ද බලය නෙවෙයි ප්‍රශ්නය. අපි තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීම කියන්නේ මේ රටේ ආර්ථික සමෘද්ධිය. වාතුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී රෝගාතුර වීමෙන් මියගිය පුද්ගලයන්ගේ මරණවලට හේතුව විෂ ශරීරගත වීමක් විය හැකි බව පානදුර රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පවසනවා. සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බවද ඒ මහතා සඳහන් කරනවා. වාතුව හෝටලයක සාදයක් අතරතුර පුද්ගලීන් 4 දෙනෙකු හදිසියේ රෝගාතුර වී පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මිය ගියා. මෙම සාදයට පුද්ගලීන් 1500 දෙනෙකු පමණ සහභාගී වී සිටි බව සඳහන්. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් පිරිසක් බවයි වාර්තා වන්නේ. කඩුවෙල ප්‍රදේශයේ ආයතනයක් සාදය සංවිධානය කර තිබුණා. වාදුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර සිද්ධීන් මියගිය මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි විදුරංග දේශාන් යන අයගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. 68 වන බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර ලබන 11 වනදා පැවැත්වීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රන්දෝලි මහා පෙරහැර මේ වර්ෂයේ 11 වෙනිදා රාත්‍රියේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න අපි සූදානම් වෙනවා. 8:00 වෙනකොට පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරන්න සහායක් දරනවා. මේ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් අපි ලොකු සහයෝගයක් ඒ පිළිබඳව බලාපොරොත්තු වෙනවා. අලියතුන් 30කට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනවා. ධාතු කරඬුව නැදුන්ගමේ හස්ති රාජයා තමයි ඒ කාර්යය සිද්ධ කරන්නේ. නැටුම් කණ්ඩායම් 50කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙනයි. අපේ අපවත් වී වදාළ මාචා විමරරත්නාන්දුරෝ මේ වෙනුවෙන් මහා පරිශ්‍රමයක් දරලා මේ කාර්ය සිද්ධ කළා. අපි උන්වහන්සේටත් ගෞරවයක් වශයෙන් මේ පෙරහැර ඉතාම සාර්ථකව කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. පුත්තලම විලුක ගම්මානයේ නිවෙස් කිහිපයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් නිසා ප්‍රදේශයේ ජනතාව තරමක බීතියට පත් වෙලා සිටියා. කෙසේ වෙතත් අද වන විට ගල් ප්‍රහාර එල්ල කලේ කවුද කියලා හරියටම හොයාගෙන. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් විලුක ගම්මානයේ ගල්වෙම්බුව ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටයි මෙලෙස ගල් ප්‍රහාර එල්ල වුණේ. පසුගිය දින දෙකේදීම රාත්‍රියේ සහ දහවල් කාලයේදීත් මෙලෙස ගල් ප්‍රහාර එල්ල වූ බව එම නිවසියන් පවසනවා. රෑ 7 ඉඳලා තමයි මේක පටන් ගත්තේ. පටන් ගත්තා තාමත් වැටෙනවා ගල් ඉවරයක්ම නැහැ. මේ කුඩේ ඉලගින්නත් ගල් එයි කියලා. වහාට වටන එදියට බහින්න බෑ ගල් වැටෙනවානේ. ගල් ප්‍රහාර එල්ල කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ හිලිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් යම් තැති ගැනීමකට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම ගල් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ හෙළිකර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. සිද්ධිය පිළිබඳ හෙළිකර ගැනීම සඳහා ප්‍රදේශීය තරුණයෙකු ගසක් මතට නැග සංගවි සිට ඇති අතර ඔහු ජංගම දුරකථනයෙන් ඒ අවට දර්ශන පටිගත කර තිබෙනවා. එම ප්‍රදේශයේම කාන්තාවක ගල් ගැසීම සිදු කරන අයුරු ඔහුගේ දුරකථනයේ සටහන්ව තිබුණේ මේ අයුරින්. දැන් ක්‍රීඩාපුවත් සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ප්‍රධාන පුහුණුකරු තිලන් සමරවීර පවසනවා. එතනම මම හිතන්නේ අපි සියලු දෙනාම හරි ඩිසපොයින්ටඩ්. තරඟයේ නෙමෙයි තරඟාවලිය පරාජය වීම 3-0ක් වශයෙන්. ඊතුරු තරඟ දෙකේ තවත් නව ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සමහර වෙලාවට අපි ලබා දෙන්න හැකියාවක් තිබෙනවා කණ්ඩායම ස්ථානයක්. මම තාම බිලීව් කරන්නේ නැත්තම් මේ ඉන්න 15 දෙනා තමයි ඉන්න හොඳම ක්‍රීඩකයෝ 15 දෙනා. අපි කණ්ඩායමක් වශයෙන් කතා කරා අපේ ටැක්ටිකල් රීසන්ස් 2017 සිට මොකක්ද අපි කරේ කියන එක. ඊට පස්සේ අපි හිතුවා රයිට් අපි මේක වෙනස් කරන්න ඕනේ. මේකේ වෙනස් කිරීමේ පළමු පියවර තමයි මේ පල්ලේගල ක්‍රීඩාංගණයේ තිබ්බේ. අවාසනාවකට බෑ අපි ඉන්නේ ජෙපැත්තේ ලොකු සිලානේ ඒකට මාලින්ග ඉන්නවා බලාපොරොත්තු වෙන මාලින්ග මේ 2020 තරඟාවලිය ක්‍රීඩා කරයි කියලා. ප්‍රවෘත්ති විකාශයේ අනුතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකින් එක්වන්න. රාත්‍රී 10ට යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්. www.itnnews.lk පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පොහොට්ටුව ලැබූ ජයග්‍රහණයේ පදනම ගැන අපූරු විග්‍රහයක් කළේය. මහින්ද රාජපක්ෂ පොල්ලෙල්ලක් පෙන්වා මේකට ඡන්දය දීපන් කිව්වත් ඡන්දය දෙන බැතිමතුන් පිරිසක් Tamanට සිටීම එම ජයග්‍රහණයට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය. ඒ කතාව නිවැරදි බව පසුගිය කාලයේ පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සිද්ධ වන ආකාරයෙන්ම පෙනී යයි. ඡන්දින් වංචාකරුවන් මන්පහරන්නන් ස්ත්‍රී දූෂකයන් ආදී අපරාධකරුවන් ප්‍රසක් මෙන්ම මානසික රෝගීන්ද පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකත්වයට පත්ව තිබේ. චෝදනා පිට චෝදනා පසුගිය මාස කිහිපයේදී එල්ල විය. මේ මජර පොහොට්ටු පාලනයේ අලුත් විකඩමක් මහරගම නගර සභාවේ දැන් රඟ දක්වමින් තිබේ. ඒ සමාජ ජාලා තොරතුරු අනුව නගර සභාවේ පොහොට්ටු සභාපතිවරයා Tamanට සර් කියා ආමන්ත්‍රණය කළ යුතු බවට නගර සභාවේ නිලධාරීන්ට සහ සියලු ජනතාවට නියෝගයක් පනවා තිබීමය. බන්දුල ගුණවර්ධන විසින් පැවසූ පොල්ලෙලි කතාවට හොඳ උදාහරණයක් මහරගම නගර සභාව රාජපක්ෂවරුන් ජය ගැනීමය. Tamanගේ පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණත් බයිසිකලයක් පෙන්වා ඒකට ඡන්දය දෙන්නයි කී විට මහරගම රාජපක්ෂ බැතිමතුන් ඊට ඡන්දය දුන්හ. නමුත් ඒ පක්ෂ ලැයිස්තුවේ ඉන්නේ කවුදයි සොයා බැලුවේවත් නැත. එහි බහුතරය මහරගම පදිංචිකරුවන් නොවී ගම්පහ බඩල්ගම මාමයිට් ජනපදවාසීන් බව දැනගත්තේ පසුවය. මෙවැනි විප්‍රකාර මැද්දේවුවත් දැන් පොහොට්ටුව මහරගම නගර සභාවේ බලය උසුලයි. මේ අනුව සභාපතිවරයාට Tamanට සර් කියා ඇමතිය යුතු බවට පෝස්ටරයක් ගැසීමට සිදුවීම පුදුමයක් නොවේ. මහරගම ජනතාවගේ සැබෑ ජනතා නියෝජිතයා නොවී ජනමතය කොල්ලකා ගත්ත තක්කඩියන්ට ජනතාවගේ ගෞරවය නිකම් ලබාගත නොහැක. ඊට බලය යොදා නියෝග පැනවිය යුතුය. Tamanට නැති ගෞරවයක් බලහත්කාරයෙන් ආරෝපණය කර ගැනීමට යෑම මානසික රෝගී තත්ත්වයක් මිස වෙනකක් නොවන බවද කිව යුතුය. කෙසේ නමුත් රාජපක්ෂලාද වීරයන් ලෙස අභිෂේක ලැබුවේ තුවක්කුවේ බලයෙනි. බලය නැති වූ කල එනම් අද ඔවුන් විකටයන්ගේ තත්වයට පත්වීම අහම්බයක් නොවන්නේද එබැවිනි. අද රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් රටට සපයන විහිළු මේ රටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන කල්ලියකින්වත් නොලැබුණු තරම්ය. මහින්ද රාජපක්ෂ අද විසුලුකාරී විකට සුරුවමක් බවට පත්ව තිබේ. මේ විහිළුකාර සුරුවම තවදුරටත් තමන්ගේ ගැලවුම් කරුවා ලෙස ඒකාබද්ධ විපක්ෂය විශ්වාසය තබා සිටීම ඊට වඩා බරපතල විහිළුවකි. දැනට මේ ඇති සෙස්ස පස්සට.